ඔව් අපි අලුත් පාඩමක් එක්ක එකතු වෙනවා. මං හිතන්නේ ගොඩක් දවසකින්, ඒ කියන්නේ මාස දෙකක් වගේ කාලයක තමයි අපි අලුත් පාඩමකින් හම්බෙන්නේ. මට ඇත්තටම අලුත් පාඩමකට යන්න බැරිුණා පහුගිය දවස්වල. මම හිතන්නේ ඔයාලා අලුත් පාඩම් පිළිබඳව අවධානයෙන් ඉන්නට ඇති. නමුත් මට කාලය ඒ සඳහා යොදාගන්න අමාරුණා. කොහොම නමුත් අපි අලුත් පාඩම් එක්කද ඉඳන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන, කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔයාලාට මතක ඇති පහුගිය පාඩම්, ඒ පාඩම් එක්ක තම ඔයාලට මේ අලුත් පාඩමට යන්න පුළුවන් වෙන්නේ. ඒවා යම් මත යම් හෝ මතකයක පවතිනවා නම්, පොඩ්ඩක් ඔයාට හෝ මතකයක තියෙනවා නම් මේවා තේරුම් ගන්න අපහසු වෙන එකක් නැහැ. ඔයාලට තේරුම් ගන්න ඉක්මනින් පුළුවන්. ඒ නිසා පරණ පාඩුණුත් මේ පාඩම් එක වාක්‍යයන් එක තියෙනවා කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දෝ කියන එකයි හගෝ කියන එකයි පිළිබඳව. මේ දෝ කියලා කියන්නේ සිංහලෙන් නම් ඉත් කියන අදහස. උදාහරණයකට කිව්වද පැන්සලුත් අරන් එන්න. එතකොට ඉත් පැන්සලුත් පැන්සලුත් ඉත් කියන එක තමයි පැන්සලුත් කියන එක. ඊට පස්සේ නැත්තම් තව උදාහරණයකට කිව්වොත් එහෙම ගම් පොලටත් යන්න, නැත්තම් කොළඹටත් ගිහින් එන්න වගේ උදාහරණයකට කිව්වොත්. ඒ වගේ සිංහලයේදී අපි භාවිතා වෙන ඉත් කියන එක මිකුරෙන් භාෂාවේදී පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද අපි භාවිතා කරන්නේ කොරියන් වාක්‍යයක් එක්ක කියන එක කතා කරමු. එතකොට ඔයාලට මේ වාක්‍ය තවදුරටත් තහවුරු කර ගැනීම හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. චෝදෝ හක්සෙන් ඉම්නිදා චෝනන් කියලා කියලා ඔයාලට මතක හිටියද කලින් චෝනන් මම කියනකොට කියන ඔබට අපි පාවිච්චි කළා. එන්න එක තමයි ඒ එක මේ චොනන් කියන එක පාවිච්චි වුණේ එක එක්තරා ව්‍යාකරණ ලක්ෂණයක් ඔයාලට මතකයිද? නමුත් මේ චෝදෝ කියලා කියන්නේ මෙතන නම් මමත් කියන අදහස. චෝ කියලා කියන්නේ නිකන් කතා කරන්නට වඩා එතනදී මේ චෝදෝ කියන එක එකතු වෙන නිසා චෝදෝ වුණා. චෝදෝ කියලා කියන්නේ උඩට මමත් කියන එක වචන දෙකක් එක්තරා ව්‍යාකරණ ලක්ෂණයක් කියලා මතක තියාගන්න ඉතල. එතකොට චෝදෝ අක්ෂෙන් යන මමත් ශිෂ්‍යෙක් මමත් ශිෂ්‍යෙක්. ඊට පස්සේ ඊළඟ වාක්‍යය කබුන්දෝ සොන්සෙන් ඉම්නිදා. කබුන් කියලා කියන්නේ ඔහු කියන අදහස, අර තැනත්තා කියන අදහස, අර තැනත්තා කියන අදහස. ඔහු කියන කගා කියලා කියනවා. නමුත් මෙතන කබුන් කියන ඔහු නැත්නම් අර තැනත්තා කියන අදහස. එතකොට ඔහුත් සොන්සෙන් ඉම්නිදා, ඔහු ගුරුවරයෙක්, ය ගුරුවරයෙක් වන්නේ කියන අදහස. එහෙනම් තොන් කියලා කියන සල්ලි වලට තොන්දෝ ඔප්සන් නිදා, සල්ලිත් නැහැ. තොනි කියලා කියන්නේ සල්ලිට දෝ එකතු වෙනවා. පස්සේ සල්ලිත් වෙනවා. තොන් දෝ ඔප්ෂන් නේද? සල්ලිත් නැහැ. ටැක්සි දෝ ඔප්ෂන් නේද? ටැක්සි කියලා කියන්නේ ටැක්සියට දෝ යතුන නිසා ටැක්සිත් කියන අදහස. ටැක්සිත් නැහැ. ටැක්සි දෝ ඔප්ෂන් නේද? ඕනරෙන් සිගන් දෝ ඔප්ෂන් නේද? ඕනරෙන් අද සිගන් වෙලාව දෝ කියලා කියන්නේ ආවම නිසා වෙලාවත් වෙලාවකුත් වෙලාවකුත් කියන අදහස. අද වෙලාවකුත් නැහැ. ඕනරෙන් සිගන් දෝ ඔප්ෂන් නේද? චේකා හංගුම් මල්ද කුම්භක සිප්සනිද. චේකා කියලා කියන්නේ මම, හංගුත් මල් කියලා කියන්නේ කොරියන් භාෂාවට. හංගුත් කියලා කියන්නේ කොරියාවට, මල් කියලා කියන භාෂාවට වගේම ආසියාටත්. එතකොට මෙතනදී නම් හංගුත් මල්ද කොරියන් භාෂාවත් කුම්භක සිප්සනිද ඉගෙන ගන්න කැමති. මේ ඔයාලා දන්නවනේ කුම්භක කියලා කියන්නේ ඉගෙන ගන්නවට. එතකොට මේ කුම්භක සිප්සනිද කියන එකෙන් අදහස් කරන්නේ ඉගෙන ගන්න ආසයි කැමති කියන එක, බලාපොරොත්තු වෙනා කියන එක. එතකොට මේ හකෝ සිප්සන් නිදා කියන එක එක්තරා ව්‍යාකරණ ක්‍රමයක්. මේ ව්‍යාකරණ ක්‍රමය භාවිත කරගෙන විවිධ වාක්‍ය රටාවන් විවිධ වාක්‍ය රටාවන් කියන එක වඩා යම් වාක්‍ය ක්‍රමයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් ඔයාලට තියෙනවා. උදාහරණයක් ඇරෙටි කිව්වොත් එහෙම උන්දොන් හදා කියලා කියන්නේ ව්‍යායාම කරනවා. උන්දොන් හකෝ සිප්සන් නිදා කිව්වොත් ව්‍යායාම කරන්න ආසයි කැමති කියන තේරුමක් තමයි තියෙන්නේ. තවත් උදාහරණයක් කිව්වොත් එහෙම වේවුදා, වේවුදා කියලා කියන්නේ ස්මරණය කරනවා කියන තේරුම. එතකොට වේවකෝසිප්සන් නේද ස්මරණය කරන්න, සිහි කරන්න කැමති කියන අදහස. මේ එක්තරා ව්‍යාකරණයක්. මෙතනදී නම් මම බලාපොරොත්තුනේ මගේ මේ වාක්‍යය මට හදන්න ඕන නිසා මම මේ ක්‍රමය භාවිත කළේ, මේ ව්‍යාකරණ ක්‍රමවේදය. ඔයාලා මේක නිකන් සාමාන්‍ය මතක තියාගන්න.
ඉදිරි පාඩමකදී මම මේ හකෝ සිප්සන් විදා කියන එයා කරන ක්‍රමවේදය ඔයාලට පැහැදිලි ලෙස පියවරෙන් පියවර කියලා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැන් මේ ගැන වැඩි හිතන්න එපා. අවශ්‍ය නැහැ. අපි පස්සේ ගැන කතා කරමු. මේ වාක්‍ය විතරක් වාක්‍යයේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා. මම මේ දෝ කියන එකට මේකත් එකයි මම මේ වාක්‍ය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේක වටම තියාගන්න. චික හංගු මල් දෝ කුම්බගෝ සිප්සන් විදා මම කොරියන් භාෂාවත් ඉගෙන ගන්න කැමති. ඊළඟට කතා කරමු හකෝ. හකෝ කියලා කියන්නේ මම කියවන ඉස්සරලත් සහ කියන අදහස. හා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. හරි. උරි පං හකෝ උයුරල් මසින්නිදා. උරි කියගෙන අපි පං සමග කිරි බොනවා. මතකද? උයුරල් මේ උයු කියන්නේ කිරි වලනේ. රල්ුනේ දන්නවනේ. කර්මපදේ ඔබ්ජෙක්ට් එකක් නිසා තමයි මේ රල්ුනේ. ඊට පස්සේ මේ හගෝ කිව්වා ඒ කියන්නේ පාන් සමග උරි අපි පාන් සමග කිරි බොනවා කියන තමයි මෙතන අදහසනේ. මම මෙතන ලියලා මාෂයෝ කියලානේ. දැකින්න ඇති බලන්න කියවලා. එතකොට මෙතන ඇත්තටම අදහස් කරන්නේ මේ මසින්නිතා කියන එකම තමයි. නමුත් මේක චොන්දෙම්මල් කියන්නේ නොපින්මල් කියලා අපි කියන්නේ අදහස් කරන්නේ මේ මසින්නිතා කියන එක. නමුත් මෙතන නොපින්මල් ක්‍රමයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මෙතනදී නම් වෙලාවකට තමහා සම කෙනෙකුට තමට වැඩි පුංචි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් භාෂා ක්‍රමයක්. ඔයාලා දන්නවා කොරියන් භාෂාව තමා ඉදිරියේ ඉන්න කෙනා අනුව භාවිත කරන විදිහ වෙනස්. ඉතින් ඒක ලොකු වෙනසක් තියෙනවා. ඒ ව්‍යාකරණ ක්‍රමයේ පොඩ්ඩක් ඔයාලා තේරුම් ගත්තොත් එහෙම එච්චර අමාරු නැහැ කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කාලයක් පාඩම් කරනකොට ඉගෙන ගන්නකොට. ඒ නිසා මේවා මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඉදිරි පාඩම් වලදී මේ ව්‍යාකරණ ලක්ෂණ පිළිබඳව මේක ඒ කියන්නේ නොපින්මල් වෙනුත් කතා කරන විදිය, චන්දෙම්මල් වලින් කතා කරන විදිය වගේම සාමාන්‍ය භාෂා ක්‍රම කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්න ඉදිරි පාඩම් වලදී. ඊළඟට චේගා සින්මන් හගෝ ජප්චිකා ඉල්ගෝයෝ නැත්නම් එක්සන්නිදා චේගා මම චේගා කියන්නේ මම සින්මන් හගෝ පත්තර සහ ජප්චිකා සංගරා කියවනවා එක්සන්නිදා කියවනවා ඉල්ගෝයෝ කියලා කියන්න පුළුවන්. ඒක සාමාන්‍ය කතා ක්‍රමයක්. මේ එක්සන්නිදා කියනවා නම් ගොඩක් හොඳයි. ඒකට කොරියන් ඉගෙන ගත්ත කෙනෙක් කියන එක අවබෝධ කරගන්න කෙනෙක්. ඊට පස්සේ උච්චේ ගුඛාගෝ සිතන්නේ ඔදීස්සනිකා එහෙම නැත්නම් ඉස්සෝයෝ කියලා හන්නත් පුළුවන්. ඔදීස්සෝයෝ ඔදීස්සනිකා කියලා හන්න පුළුවන්. උච්චේ ගු කියලා කියන්නේ තැපල් කන්තෝරුවට තැපල් කන්තෝරුව හා පොළ කොහෙද තියෙන්නේ කියන එක තමයි මෙතන කියන්නේ. ඊළඟට සාගා හගෝ පේර සම්නිදා නැත්නම් සායෝ. සාගා කියලා කියන්නේ ඇපල්. ඇපල් සහ පේර කියලා කියන්නේ ප්‍යාස් වලටනේ. ඒකට ඇපල් සහ ප්‍යාස් මිලදී ගන්නවා. මේ සම්නිතා කියලා කියන්න පුළුවනේ. ඒ වගේම සායෝ කියලා කියන්නත් පුළුවනේ. මේ දෙකෙන් කොයි එක පාවිච්චි කරත් හරි ඉවැරදි. නමුත් ඔබ කොතනද කොයි කෙනෙක් ඉදිරියේද පාවිච්චි කරන්නේ කියන එක මත තමයි මේ දෙක එකක් පාවිච්චි විය යුතු වෙන්නේ. එතකොට තමයි ආගේ භාෂා දැනුම කොච්චර දුරට දිනුද කියලා කතා කරන්න හිතන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ චෙක් හාගෝ සින්මුන මනීල් ගසයෝ. චෙක් කියලා කියන්නේ පොත නේ. ඒතර පොත් සහ පොත සහ කියනකොට පොත් සහ සින්මුන් පත්තර. පොත් සහ පත්තර චෙක් හාගෝ සින්මුන පොත් සහ පත්තර මනි ගොඩාරියා ගොඩක් ඉල්ගසයෝ කියවන්න. එම එතම මේ සේයෝ කියලා තියෙනවානේ. සේයෝ මේ එක්තරා ව්‍යාකරණ ක්‍රමයක්. සේයෝ සේයෝ කියලා එක්තරා ව්‍යාකරණ ක්‍රමයක් තියෙනවා. ඒකෙන් භාවිතා වෙන ඇත්තටම විධාන ක්‍රමයක් වගේම ගෞරවාන්විත වාක්‍ය ක්‍රමවේදයක්. ඉතින් මේ අසේයෝ සාසේයෝ කියන ව්‍යාකරණ ක්‍රමයක්. ඒ වගේම මම ආරට කිව්ව මේ චොන්දෙම්මල් සහ සාමාන්‍ය භාෂා විධිය ක්‍රමයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු ඉදිරි පාඩම් වලදී ඔයාලා ඉදිරියේ බලාපොරොත්තු වෙන්න පියවරෙන් පියවරට අපි කතා කරමු. ඔයාලට අවබෝධ කරගැනීමේ හැකි වෙන විදිහට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති හගෝ සහ දෝ කොහොමද භාවිත වෙන්නේ කියලා. හොඳයි. මේක පොඩ්ඩක් බලන්න. තවසරයක් එකසරයක් දෙසරයක්
අහගෙන ඉන්න හොඳට බලන්න. එතකොට ඔයාලට මේ පාඩම හරියකුණිය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි තවත් දවසක අලුත් පාඩමක් එකතු වෙනවා. අද දවසේ පාඩමට සම්බන්ධ වුණ ඔයාලට ස්තුතියි. එහෙනම් නැවත දවසක හම්බෙමු.